අයිබෝවන් සමට කලින් සත්‍ය හරියට මඹට කියන සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිවන්න සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය පාසල් සිසුන් 20 දෙනෙකු ඇතුළු 30 දෙනෙකු ගමන්ගත් බස් රථයක් පලිමන්නාරමේදී දුම්රියක ගැටෙයි වයස අවුරුදු 9ක පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට 15කට අධික පිරිසකට තුවාල ශ්‍රී ලංකා ආර්ථිකයට බරපතල තර්ජනයක් ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් පහත වැටෙයි විකුණු මිල රුපියල් 200ක් ඉක්මවා යයි බුර්කාව තහනම ගැන තවදුරටත් සාකච්ඡා කරනවා ඇමති කෙහෙලිය කියයි රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර වලට නිවෙස් නිරෝධායනය අහිංසක ගෘහ සේවිකාවන් මහමග ජේසීගෙන් චෝදනා Made in Sri Lanka සන්නාමය ලොව ඉස්තරම්ම සන්නාමයේ බවට පත් කළ යුතුයි අගමැති පවසයි කොළඹ වරායේ බටහිර ජටිය සංවර්ධනයට ලංකා රජයෙන් අනුමැතිය ලැබුණා අදානි කියයි මෙරට භාවිතා කරන ඇස්ට්‍රාසෙනිකා එන්නත ගැන රජයෙන් සහතිකයක් ප්‍රථම වරට මාතරින් වැඩිම දෛනික කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වෙයි හෙට දින අවුරුද්දේ උපන් දිනය සැමරීමට සිටි පුංචි සෙනිතුට දිවි අහිමි කළ මාළු ටැංකිය. දේශීය පුවත්පතයි දෙන්න ප්‍රධානය. තලේ මන්නාරම දුම්රිය ස්ථානයේ අසල දුම්රිය හරස් මාර්ගයේදී මගි ප්‍රවාහන පෞද්ගලික බස් රථයක් දුම්රියක ගැටී තිබෙනවා. මෙම අනතුරින් වයස අවුරුදු 9ක පමණ පාසල් සිසුවෙක් මියගොස් තවත් 15කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මෙම අනතුර සිදු වී ඇත්තේ අද පසුරු දෙකට පමණයි. තලෙමන්නරම දුම්රිය ස්ථානයේ අසල දුම්රිය හරස් මාර්ගයේදී මගේ ප්‍රවාහන පෞද්ගලික බස් රථයක් දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා. අනතුර සිදු වන අවස්ථාවේ බස් රථය තුළ මගෙන් 30 දෙනෙකු පමණ සිට ඇති අතර ඉන් 20 දෙනෙකු පාසල් සිසුන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. අනතුරින් බස් රථයේ ගමන්ගත් වයස අවුරුදු 9ක පමණ පාසල් සිසුවෙකු මියගොස් ඇති අතර තවත් 15කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා. ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වුණේ. තුවාල කරුවන් මන්නරම දිසා රෝහල වෙත ඇතුළත් කෙරුණා. මෙලෙස අනතුරට පත් වී ඇත්තේ අනුරාධපුර සිට තලෙමන්නාරම දක්වා දහවණිය වූ දුම්රියක් සහ මන්නාරමේ සිට තලෙමන්නාරම දක්වා දහවණිය වූ පෞද්ගලික බස් රථයක් බවයි පොලිසිය සඳහන් කළේ. අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය හරස් මාර්ගයේ සංඥා පුවරු ක්‍රියාත්මක තත්ත්වයේ තිබුණේදයි පරීක්ෂණ සිදු කරන අතර බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා මන්නාරම පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන මන්නාරම පොලිසිය විසින් සිදු කරනු ලබනවා. මෙම වසරේ ප්‍රථම වරට ඩොලරයක විකුණුම් මිල රුපියල් 200 ඉක්මවමින් අමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල විශාල කඩාවැටීමකට ලක් වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව අද පසුරුවේ නිවේදනය කළේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් මිල රුපියල් 207.6ක් දක්වා පහත වැටී ඇති බවයි. ශ්‍රී ලංකා ආර්ථිකයට යලිත් ප්‍රබල පහරක් එල්ල කරමින් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ක්‍රමක්‍රමයෙන් පහත වැටෙමින් පවතිනවා. එහි උච්චතම අවස්ථාවක් දක්වා අද රුපියල පැමිණෙන්නේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව එහි විකුණුම් මිල රුපියල් 200 සීමාව ඉක්මවා යාමත් සමගයි.
වසරකට ආසන්න කාලයක් රුපියල් 200කට අඩුවෙන් ශ්‍රී ලංකා රුපියලේ අගය පැවති නමුත් අද දිනේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව වික්‍රම මිල රුපියල් 200.06ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. ඇමරිකානු ඩොලරේ ගැණුම් මිල අද දින සටහන් වන්නේ රුපියල් 195.28ක් ලෙසයි. මෙම වසර ආරම්භ වන විට එනම් 2021 වසරේ ජනවාරි මාස පළමුවන දා වන විට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ වික්‍රම මිල රුපියල් 189ක් ලෙස සටහන් වූ අතර ගැණුම් මිල සටහන් වුණේ රුපියල් 184ක් ලෙසයි. ඒ අනුව සංසන්දනය කිරීමේදී මෙම වසරේ ජනවාරි මාස පළමුවන දා සිට අද දිනය දක්වා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය රුපියල් 11ක් තරම් ඉහළ අගයකින් පහත වැටී තිබෙනවා. මීට පෙර ආසන්නතම දිනයක ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් මිල අඩු අගයක් සටහන් වන්නේ 2000 වසරේ අප්‍රේල් මාස 9 වනදායි. එදින විකුණුම් මිල රුපියල් 200.47ක් ලෙස වාර්තා වද්දී ගැණුම් මිල රුපියල් 194.20ක් ලෙස වාර්තා වුණා. එමෙන්ම 2000 වසරේ අප්‍රේල් මාස 8 වනදාද ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 200 සීමාවේ පැවතුණා. මේ ආකාරයට ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව තබා ගැනීමට නොහැකි වීම සහ රුපියල කඩාවැටීමත් සමගම ශ්‍රී ලංකාව විදේශ රටවලින් ලබාගෙන ඇති ණය ගෙවීමේදී මෙන්ම විදේශීය රටවලින් මෙරටට බහඬ ගෙන්වීමේදී විශාල පිරිවැයක් දැරීමට සිදුව තිබෙනවා. එය ශ්‍රී ලංකා ආර්ථිකයේ ගුණාත්මක භාවයට දැඩි අහිතකර තත්වයක් බවයි ආර්ථික විශ්ලේෂකින් පෙන්වා දෙන්නේ. විදේශීය ආයෝජන නොලැබීම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයන් විදේශීය රටවලට අලෙවි කර ගැනීමට නොහැකි තත්වයක් ඉස්මතු වීම සහ ප්‍රධාන වශයෙන්ම සංචාරක ව්‍යාපාරයේ වැනි ඩොලර් උපයාගත හැකි ආදායම් මාර්ග අහිඳු වීම තුළ ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව පවත්වාගෙන යාම දැඩි වෙහෙසකර තත්වයක් විය හැකි බවයි ආර්ථික විශ්ලේෂකින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. මෙම තත්ත්වයක් සමග ශ්‍රී ලංකා වෙළඳපොලේ බහඬ මිල ඉහළ යාමේ තත්ත්වයක් සහ රට සතුව පවතින ඩොලර් සංචිතයන්හි විශාල ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය විය හැකි බවද ආර්ථික විශ්ලේෂකින් වැඩිදුරටත් දත්ත පදනම් කරගෙනමින් පෙන්වා දී තිබෙනවා. මේක ඍජුවම ජන ජීවිතයට බලපානවා ශ්‍රී ලංකාවේ. ඒ වගේම ඍජුවම අපේ නිෂ්පාදකයන්ට බලපානවා. ඒ වගේම මේක ඍජුවම අපි ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණයට මේක බලපානවා. ඒ නිසා මේක සෑම අංශයකින්ම ආර්ථිකයට සුබවාදී දෙයක් වෙන්නේ නැහැ කිසිසේත්ම. මේක අපේ ආර්ථිකය අපි දන්නවා මේ වෙද්දී දකුණු ආසියාවේම තාමත් පහළ ආර්ථික වර්ධන වේගයක් නැත්නම් ඍණ ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගෙන ඉන්න රටක් රාජ්‍ය ආදායම අඩු වෙමින් යන අවස්ථාවක් විදේශ අපනයන ආදායම අඩු වෙමින් යන අවස්ථාවක් ආනයන වියදම යම් තහනමකට යම් යම් ආනයන භාණ්ඩ තහනම් කරලා තිබුණත් ඒකේ ට්‍රිලියන 8ක වගේ ආනයන හිඟයක් තියෙන අවස්ථාවක්. ඒ නිසා ඉතාමත් තීරණාත්මක අවස්ථාවකට තමයි මේ අවස්ථාවේ අපේ මේ රුපියල් අවතුමානය අපිට ගමන් කරවලා තියෙන්නේ ආර්ථිකය තුළ. මෙතර ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා මෙලෙස අදහස් පළ කළා. ඒ කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය ආදායම 2019 වසරේ බිලියන 1900ක් තිබුණා පසුගිය රජයේ කාලේ. නමුත් මොවුන් බලයට පත් වූ වහාම ආදායම අඩු කර ගැනීම තුළ මෙම ආදායම බිලියන 1250 පමණ දක්වා අඩු වෙලා තියෙනවා. නමුත් රාජ්‍ය වියදම බිලියන 4500යි. ඒතර ආදායම බිලියන 1250ක් වෙද්දී රාජ්‍ය වියදම බිලියන 4500ක් වෙද්දී මේ රජය කොහොමද ඉදිරියට අරයන්නේ? ලංකා ඉතිහාසයේ වැඩිම මුදල් අච්චු ගහන වසර බවට පත් වෙලා තියෙනවා. 2019 වසරේ මුදල් අච්චු ගැව්වේ බිලියන 4යි. නමුත් 2020 වසරේ බිලියන 659ක් කෝටි 65900ක් විශාල මුදල් ප්‍රමාණයක් අච්චු ගහනවා. මේ රජය ණය ගන්නේ නැහැ විදේශ වලින් කියලා තමාවිල්ලා කිව්වේ. නමුත් දැන් ඔවුන්ම කියනවා චීනෙන් බිලියන 1.5ක් ණය ගන්න යනවා, ඉන්දියාවෙන් බිලියනයක් ගන්න යනවා කියලා. හිටපු ආණ්ඩුකාර අසද් සාලි විසින් පසුගිය දාසේ සිදු කළ ප්‍රකාශය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බවත්, ඔහු අතඩංගුවටගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් පූජ්‍ය ඔමල්පේ සෝභිත හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායයේ විශේෂාධිකාරී මණ්ඩලය සාකච්ඡා කළා, යෝජනාවක් සම්මත කරගත්ත අසාත් සාලි මහත්මයාගේ මේ අදහස් ප්‍රකාශනය නීති විරෝධී, විනය විරෝධී, සදාචාර විරෝධී, ව්‍යවස්ථා විරෝධී කියලා. මෙවන් ප්‍රකාශ මගින් රටේ ජනතාවගේ අසමගිය වඩා වර්ධනය වන අතර ආගමික අසමගිය පමණක් නොව රටේ ආරක්ෂාව සඳහා හේතු වන විවිධ ගැටලු ප්‍රශ්න මතුවෙනවා. ත්‍රස්තවාදයට උඩගෙඩි දීමක් හැටියට සැලකෙන මෙවන් ප්‍රකාශ, ඒ නිසා අසාත් සාලි මහත්මයාගේ ප්‍රකාශය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා. ඔහුට
මෙවන් නීති විරෝධී ප්‍රකාශයක් කිරීමට ශක්තිය ලැබුණේ කෙසේද? ඔහුට වහාම නීත්‍යානුකූලව රටේ ව්‍යවස්ථානුකූලව දඬුවම් ලබා දිය යුතුයි කියන යෝජනාව තමයි සම්මත වුණේ. අසත්සාලි මහත්මයාගේ මේ ප්‍රකාශ අපි දකින්නේ මේ රටේ ඇතිවෙගෙන යන දැඩි ආගමික මතධාරීන් නියෝජනය කරමින් කරපු ප්‍රකාශයක් විදියට ජාතික සමගියෙන් එකම ජාතියක් විදියට ශ්‍රී ලාංකිකයන් විදියට ජීවත් වෙන්න තියෙන අකමැත්ත තමයි මේ වගේ ප්‍රකාශ වෙන්නේ. ඒ අනුව මොහුගේ ප්‍රකාශය හෙළා දකිනවා දැඩි විදියට අවශ්‍ය කරන නීතිමය කටයුතු කරන ලෙස අපි රජයට බලපෑම් කරනවා. මේ බඳු දේ ප්‍රකාශ කිරීම නිසා ඇවිලෙන ගින්නට පිදුරු දානවා කිව්වා වගේ තව තවත් රටේ ප්‍රශ්න උද්ගත වෙනවා ප්‍රශ්න බරපතල තත්ත්වයෙන් පැනගිනවා කියන එක කාටත් මුදින් තේරුම් ගන්න පුළුවන්. ඊටාම කනගාටුදායක කාරණය සාමාන්‍ය මුස්ලිම් බොරු හෝ ඉස්ලාම් භක්තික ඒ ආගම අදහන පිරිස හෝ නොකියන නොහිටෙන අන්තවාදී අදහස් දේශපාලනඥයින් ප්‍රකාශ කිරීමයි. ඉස්ලාම් භක්තිකයන්ට එල්ටීටී කාර්යය ගහලා මරනකොට අපි තමයි ගිහිල්ලා ඉවරලා බේරගත් අපි තමයි ඒ ඇත්තන්ට උදව් කරේ. හැමතිස්සෙම ජාත්‍යන්තර වශයෙන් ඉස්ලාම් භක්තිකයන්ට පීඩාවක් කරනවනම් අපි කොච්චර පෙරපාල ගියාද? අපි කොච්චර විරෝධතා දැක්වුවද? අපිට පුදුම වැරදිලාවත් මේ කතාව සාමාන්‍ය කෙනෙක් කරාන. උදාහරණයකට මම කිව්වනම් මම අනුගමනය කරන්නේ බුදුහාරගේ නීතිය විතරයි. මම මේ රටේ එක එකනාගේ නීති පිළිගන්නේ නැහැ කියලා. මාව ඒ විලාවේ මත්තරෙන්කට ඇයි මේ රජයේ මෙච්චර බය? මේ රජය මෙච්චර බය මොකටද මේ 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 මිනිස් ශාස්ත්‍රයට ගන්න? බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුකැල්ල මහතා පවසනවා. එයද කැබිනට් තීරණ දනු දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් බුර්කාව සම්බන්ධව ප්‍රශ්නයේදී මේ සම්බන්ධව දීර්ඝ සාකච්ඡාවක් ගණනාවක් වුණා. විශේෂයෙන්ම පාස්කුවේදා ඇතිවෙච්ච සිදුවීමත් මේ මෑත කාලයකදී මෙවැනි දේවල් බුර්කාව වැනි දේවල් සහ ඊට සමගාමීව ඒ සංස්කෘතික අංශ පවා වෙනස් වෙමින් පවතින ගත්තා. ඒක අපිට පමණක් නෙමෙයි මුළු ලෝකයේම බොහෝ රටවල් මේ වෙනකොට ඒට යම් කිසි විදිහේ ජාතික ආරක්ෂාවට යම් සිදුවේ බලපෑමක් විය හැකියි කියන මතවාදයක් තිබෙනවා. ඒ වගේම ඒ කළ යුත්තේ කොයි ආකාරයේද කියන එකත් අපේ කාල වේලා අරගෙන හදිස්සි නොවේ එය කල යුතුයි කියන මතයට ඇවිල්ලා තියෙනවා. අසංසාරී මතාවේ ප්‍රකාශය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් තාමත් එතුමා අතලඟ වලට ගැනීමක් හෝ අචාත්සාලිගේ ප්‍රශ්නය සාමාන්‍ය නීතිමය සහ නීතියාසාමය සම්බන්ධව තියෙන ප්‍රශ්නයක්. ඒ සම්බන්ධව අවශ්‍ය කටයුතු අවශ්‍ය ආකාරයෙන් කෙරෙනවා. එක සිද්ධාන්තයක සිදුවීම තව සිද්ධාන්තයකට සම කරලා ඒ එසේ වූ නිසා මේ මෙසේ විය යුතුද කියන එක ජාතික ආරක්ෂාව පැත්තෙන් කළ යුතු දෙයක් නෙමෙයි කියන එකයි අපගේ හැඟීම. ඒ සම්බන්ධව කටයුතු කිරීම අතාරලා නැහැ. සහායමය සම්බන්ධයෙන් ප්‍රමාස්කින් අවුරුදු දෙලෙමිනවා. මේවට මොකද කරන්න ඉඳනෝ? වීඅස්වන්න අපිට ඉතාම ඉහළ මට්ටමෙන් ලැබුණාට වෙළඳපොලේ සහල්ලිගයක් මතුවලා තිබෙනවා. ඉතින් ඒ හරහා අපිට පේන කාරණේ තමයි තුන්වෙනි පාර්ශවයක් මෙම වීතොග සංගවා ගැනීම සහ ආරක්ෂිතව වෙනත් ස්ථානක තබා ගන්නවා කියන කාරණය. මම රජීත් මැදිහත් වීම ඇතුළුව අපි උත්සව සමයේදී සතොස මගින් වීඅලුයි මණ්ඩලය මගින් ලබාගත් වීතොග සහල් බවට පරිවර්තනය කළා. අදාළ සහතික මිලට සහල් ලබා දීම කටයුත්ත කරනවා. අඛණ්ඩව පෞද්ගලික අංශයේ වී සංගවා ගැනීමක් සිදු කළහොත් රජයේ හැටියට අනිවාර්යයෙන්ම අපිට යම් කිසි සහල් ප්‍රමාණයක් පිට රටින් ගෙන්වලා ජනතාවට සහන මිලට ලබා දෙන්න සිදු වෙනවා. මේඩ් ඉන් ශ්‍රී ලංකා ඉස්තරම්ම සන්නාමය ලෙස ලොවට ගෙන යාමට රටක් ලෙස අත්වැල් බැඳ ගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ කොළඹ පැවති උත්සවයකදී වාහන නිෂ්පාදන එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම සඳහා වූ සම්මත මෙහෙයුම් පටිපාටියක් එළි දැක්වීම කොළඹදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් අදාළ මෙහෙයුම් පටිපාටිය ඇතුළත් ලේඛනය අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වනු ලැබුවා. විශේෂයෙන් ගෝලීය වසංගතයක් ආපු මේ වෙලාවේ තමයි දේශීය ආර්ථිකයේ වැදගත්කම වඩා හොඳින් තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ. නොමේ අපේ ආර්ථික ක්‍රමේ ඔයවායි අඩුපාඩු හදාගන්නත් මේ හොඳම අවස්ථාවක් කියලා මම විශ්වාස කරනවා. ක්‍රමයක් වෙනස් කරන ආදනකොට විවිධ බාධක ඇති වෙයි. සමහර අය කැමති, තව අය අකමැති. හැබැයි සාර්ථක ක්‍රමයක් අපි හඳුන්වලා දුන්නම ඒ හැමෝම වැඩපිළිවෙලක එකතු වෙනවා. වාහන නිෂ්පාදනයේ ක්ලස් කිරීම හා වාහන උපාංග නිපදවීම පිළිබඳ සම්මත මෙහෙයුම් පාටියක් මෙයට පෙර එවිනි ක්‍රමවේද හදන්න බොහෝ යෝජනා ඉදිරිපත් වුණත් ක්‍රියාත්මක කරන්න කවුරුවත් ඉදිරිපත් වුණෙත් නැහැ. නවෝත්පාදන සඳහා
රටතුල විශාල ඉල්ලුමක් ඇති කරන්න. ඒ සම්බන්ධ උනන්දුවක් ඉහළ දවන්න. මෙවැනි සම්මත මේ පටිපාටියක් තිබීම ඉතාම වැදගත්. ඒ වගේම කර්මාන්ත ශේෂ්ත්‍රයේ තාක්ෂණික උපාධිධාරී ඉංජිනේරුවන් අතුළු වෘත්තිකයන් 20,000කට පමණ මේ වැඩපිළිවෙලින් ඉර්ජු රැකියා අවස්ථාද හිමි වෙනවා. මේඩ් ඉන් ශ්‍රී ලංකා. ලෝ ස්තරම්ම සම්නාමයේ බ්ලිසර් ලෝට ගෙන යන්න රටක් හැටියට අපි අත්වැල් බැඳගමු. රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රය හෝ රාජකාරී ගුවන් ගමන් බලපත්‍රය ඇති පිරිස් නිවෙස් නිරෝධායනයට ලක්වීමට හැකි චක්‍රලේඛයක් නිකුත් කිරීම සාධාරණද යන්න සමග ජනබල වේගය ප්‍රජෙන් ප්‍රශ්න කර සිටිනවා. අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවත්වල මහතා මේ පිළිබඳව ප්‍රකාශ කළා. දැන් බලන්න මේ රටේ එක නීතියක් එක රටක් කියලා ආපු ආණ්ඩුව. දැන් අපි දැක්කා මේ ළඟදී අපේ නාමල් රාජවක්‍ර මහත්තයා ගියා ඩුබායි රාජ්‍ය. එතුමා එන්නේ ඉස්සෙල්ලා චක්‍රලේඛයක් ආවා. නිරෝධානය සම්බන්ධ. මොකක්ද ආවේ චක්‍රලේඛනේ? එතුමා ලංකාවට එන්නේ ඉස්සෙල්ලා ආවා මේ රාජතන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍ර තියන අයට නිරෝධානය ගෙදර කරන්න පුළුවන්. දැන් මොකද්ද මේකේ තියෙන සාධාරණේ? අපේ රටේ විදේශ විනිමය හොයන්න පිට රට ගිහිල්ලා ඉන්න අපේම සහෝදර සහෝදරියන් ලංකාවට එනකොට නිරෝධානයට දවස් 14ක් රුපියල් ලක්ෂ 2ක් විතර වියදම් කරලා හෝටල් නිරෝධානයට විතර ප්‍රමුඛතාවය දෙන රජය දැන් රාජතන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයි රාජකාරී පාස්පෝර්ට් එකයි තියන අයට නිරෝධානය ගෙදර වෙන්න පුළුවන්. ඉතින් මේක සාධාරණද? ඉතින් අපි කියන්නේ මෙන්න මෙවැනි රජයක්. අද රටේ ජනතාව ගැන හිතන්නේ නැති. තමන් ගැන විතරක් හිතන ආණ්ඩුවක් තමයි මේ රටේ ජනතාව 69 ලක්ෂයක් පච් කරගෙන තියෙන්නේ. අද පැහැදිලිව කියන්න ඕන මොකද විදේශගත ශ්‍රමිකයෝ ඉන්නෝ අපි ගත්තාම මැදපෙරදිග රටවල් වල එහා සමානවම ගත්තාම යුරෝපේ රටවල් සහ ඇමරිකාව ඕස්ට්‍රේලියාව මේ හැම රටකම විහිදිලා ඉන්න එක් එක් කාණ්ඩවල එක් එක් විෂයන්ට අනුබද්ධව විදේශ රැකියා කරන අය. මෙතනදී අපි පැහැදිලිව කතා කළ යුතු ප්‍රධාන අය කොටසක් තමයි අද ඉතාමත්ම අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නවා මැදපෙරදිග ගෘහසේකාව. අද මේ නිසා ඒ අය සමහර තැන්වල කඳවුරුවල සමහර තැන්වල මහපාරේ සමහර තැන්වල එක එක අයගේ නිවෙස්වල අගුපිල්වල තමයි ජීවත් වෙන්නේ. එගොඩ වෙන්න විතරක් ඒ රට විරුව ටික අරගත්ත අද සම්පූර්ණ අතහැරලා දාලා එයාට කර කියා ගන්න දෙයක් නෑ. සීනි බද්ද අඩු කිරීමේ වාසිය ආනයන කරුවන්ට මෙන්ම ජනතාවටත් ලැබී ඇති බව රාජ්‍ය මාත්‍ය ජානක වක්කුඹර මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් කතාබහට ලක් වෙලා තියෙනවා මේ සීනි ආනයනය කිරීම නිසා රජයට විශාල පාඩුවක් වුණා කියලා. දැන් මේ පාඩුව වෙලා තියෙන්නේ මේ රටේ සීනි ආනයනය කිරීම තුළ රුපියල් 50ක් තිබිච්ච බද්ද 125 දක්වා අඩු කරා සීනි මිල ශීඝ්‍රයෙන් වැඩිවීම අඩු කරන්න. ඒකම යම් කිසි ප්‍රමාණයක් අඩු වුණා. ඒ අඩුවීම මේ රටේ ජනතාව බුද්ධි විඳා. මේ වාසිය මේක ආනයනය කරපු අයට වගේම මේ රටේ ජනතාවටත් ලැබිලා තියෙනවා. ඒ වාසිය වැඩිපුර කොටසක් ලැබුණා කියලා තමයි කියන්නේ මේ ආනයන කරුවන්ට. අපේ ආණ්ඩුවට ඇඟිල්ල දික් කරනවා වගේම 2015 සීනි වලට බද්ද තිබුණා රුපියල් 30ක්. හැබැයි ඒ බද්ද ඒ පහුගිය අහපාලන ආණ්ඩු කාලේ අඩු කරා 2016 ජූලි මාසේ 725ට. දැන් මේ අඩු කිරීම තුල රුපියල් 29.75ක් එනම් එදා රජයට පාඩු වුණා. ඒක කාටද ගියේ? එතකොට කවුද ඒ ගැන නඩු කිව්වේ? ඒ වෙලේ මට මතක හැටියට අපේ හිටපු මන්ත්‍රීතුමා හඳුන් ඇත්ති මන්ත්‍රීතුමා කෝප් කමිටුවේ සභාපති. එතකොට එතුමාලගේ කාරුවක් කිව්වද මේකෙන් ආණ්ඩුවට මෙච්චර ප්‍රමාණයක් පාඩු වුණාද කියලා? නෑ. විපක්ෂය ඇතුළු කණ්ඩායමක් සූදානම් වෙන්නේ අපේ රටේ මේ ගෙනියන සංවර්ධන වැඩපිළිවෙල අපස්සට හරවන්න. අද ඉතාම පැහැදිලි කාරණාවක් තමයි මේ අයට වෙන මොකුත් නැහැ අපිට චෝදනා එල්ල කරන්න. මේ අයට වෙන කිසි කාරණාවක් නැහැ. මේ කණ්ඩායම පහුගිය කාලේ කරගෙන ආපු දූෂණ ක්‍රියාදාමය මේ වෙනකොට ඒ අයගේ පිරිස එකතු වෙලා අපිට චෝදනා වශයෙන් ගොනු කරන්න හදන. අමාත්‍ය විමල් වීරවංශ මහතාට සහ මාධ්‍ය ආයතන තුනකට කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ ඇතුළු තවත් අධිකරණ පුවත් කිහිපයක් දැන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කළ කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා විසින් ලබන 30 වනදා දක්වා බල පැවැත්වෙන පරිදි මෙම වාරණ නියෝගය නිකුත් කර තිබෙනවා. අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින දෙරණ මැක්‍රෝ එන්ටර්ටේන්මන්ට් සමාගම, ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් සමාගම සහ EAP නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් යන මාධ්‍ය ආයතනවලට එරෙහිවද මෙම වාරණ නියෝගය බල පැවැත්වෙනවා. නීතිඥ රොෂිඩ් හබීබ් මහතා මාර්ගෙන් අධිකරණයේ හමුවේ කරුණු දැක්වූ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉක්ුත්
අවවනදා කොළඹ පැවති ස්ලාමීය අන්තවාදයේ සහ පාස්කු කොමිසමෙන් ඔබට නැමැති සම්මන්ත්‍රණයේදී අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ මහතා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා සම්බන්ධයෙන් අසත්‍ය හා දේශ සහගත ප්‍රකාශයක් සිදු කර ඇති බව සඳහන් කළා. ඒ තුලින් තම කීර්ති නාමයට හානියක් සිදු වූ බවයි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා සඳහන් කරන්නේ. එම ප්‍රකාශයේ වග උත්තරකාර මාධ්‍ය ආයතන මගින් එදින රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයේ මගින් ප්‍රචාරයට පත් කෙරුණු බව පෙන්වා දුන් රිෂාඩ් බදියුදින් හිටපු අමාත්‍යවරයා ඒ තුලින් තමන්ට දැඩි අපහාසයක් මෙන්ම අගතියක් සිදු වූ බව සඳහන් කළා. ඒ අනුව මෙම නඩුවට පාදක වන අපහාසාත්මක ප්‍රකාශය පදනම් කරගෙන තමන්ට එරෙහිව සිදු කරන දේශසහගත සහ අසත්‍ය ප්‍රකාශය ප්‍රසිද්ධියේ හෝ ප්‍රචාරයට පත් කිරීම වැළැක්වීමේ වාරණ නියෝගයක් හා ස්ථිර අතුරු තහනම් නියෝගයක් වග උත්තරකරුවන් වෙත නිකුත් කරන මෙන් ඉල්ලමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා විසින් අධිකරණයේ හමුවේ මෙම පෙත් සම්ගොනු කර තිබුණා. එම කරුණු සලකා බැලූ අධිකරණය මෙම වාරණ නියෝගය නිකුත් කළ අතර ස්ථිර අතුරු තහනම් නියෝගය පිළිබඳව විභාගයට අදාළ නොතේසිද වග උත්තරකරුවන් වෙත නිකුත් කිරීමට නියෝග කළා. මුදල් විශුද්ධිකරණ චෝදනාව මත නීතිපතිවරයාගේ උපදෙස් පරිදි රහස් පොලිසිය විසින් ස්වර්ණමහල් පෞද්ගලික සමාගමේ හිටපු අධ්‍යක්ෂකවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ මෙන්ම අසංක එදිරිසිංහ යන අය යලි අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන් හෙට දිනේදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ. සිය පාර්ලිමේන්තු මන්ත්‍රී දුහුරේ අහිමි කිරීම වැළැක්වීමේ රීටාචාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රංජන රමනායක මහතා ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙසට ඉල්ලමින් නීතිපතිවරයා විසින් අද අභියාචනා අධිකරණයේ හමුවේ මූලික විරෝධතා මතු කළා. මෙම පෙත්සම ආද අභියාචනා අධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනිද සිල්වා මහත්මිය විසින් මෙම මූලික විරෝධතා මතු කර සිටියා. මෙරට තුල භාවිතා වන ස්ට්‍රාසෙනිකා එන්නතේ ගැටලුකාරී තත්ත්වයක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පදරණ මහතා පවසනවා. මෙතර කොවිඩ් මර්ධන එන්නත මෙරට පුද්ගලයන් 780,000කට වැඩි පිරිසකට මේ වන විට එන්නත් කර තිබෙනවා. පසුගිය ජනවාරි මාස 29 වනදා සිට මේ දක්වා කොවිඩ් මර්ධන එන්නත මෙරට පුත්කලෙන් 784,500කට එන්නත් කර ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළා. ඊයේ දිනට පමණක් මෙරට පුත්කලෙන් 11,489 දිනකට කොවිඩ් මර්ධන එන්නත ලබා දී තිබෙනවා. මේ අතර මෙරට තුල භාවිතා වන කොවිඩ් මර්ධන ඇස්ට්‍රාසෙනිකා එන්නතේ ගැටලුකාරී තත්ත්වයක් නොමැති බව රජය පවසනවා. දැනට එන්නත් කරණය පිළිබඳව ශ්‍රී ලංකාවේ භාවිතා කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත පිළිබඳව යුරෝපයේ සමහර රටවල් කීපයක මතුවලා තිබෙන තත්ත්වයක් පිළිබඳව తాවකාලිකව එම මෙන්නත ලබා දීම අතර කිරීමක් පිළිබඳව වාර්තා වෙලා තිබෙනවා. එෙහිදී අපි සඳහන් කළ යුතු ප්‍රධාන කරුණ වන්නේ එම එන්නත එම ගැටලුව පිළිබඳව සඳහන් වන එක එන්නත් කාණ්ඩයක් පමණයි දැනට යුරෝපයේ රටවල් කීපයක తాවකාලිකව භාවිතය අත්හිටුවා තිබෙන්නේ. එම කාණ්ඩයට අයත් කිසිම එන්නතක් ශ්‍රී ලංකාවට ලබා දීලා නැහැ. ඒ නිසා මෙම එන්නත ලබා ගැනීම පිළිබඳව ශ්‍රී ලංකාවේ ජනතාව කිසි විටක බිය වූ නැති බව අපි බොහොම පැහැදිලිව සඳහන් කරනවා. ඒ නිසා ඉදිරි මාස දෙකක් තුනක් කාලයක් ඇතුළත ශ්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය ඉතාම හොඳ පාළි තත්ත්වයකට රැගෙනීමට හැකියාව ලැබේ කියලා අපි විශ්වාස කරනවා. ඊයේ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 331 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඒ අතුරින් පුත්කලින් 248 දෙනෙකුම වාර්තා වී තිබුණේ දේශීය වශයෙන්. ඊයේ දින හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වී තිබුණේ මාතර දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 49ක්. ඊට අමතරව මාතලේ සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 34 බැගින් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 28ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතයින් 103 දෙනා දිවයිනේ සසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී තිබුණා. ඊයේ දින මෙරටින් කොවිඩ් මරණ 5ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගොස් ඇත්තේ කොච්චිකඩේ, පමුණුකම, යාපනය, ගම්පහ සහ කලුතර යන ප්‍රදේශයන් හි පදිංචි කරුවන්. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 532ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ යටතේ පාලනය වන කොටගල දමිළ මහවිද්‍යාලයේ ගුරුවරුන් දෙදෙනෙකුට සහ සිසුන් දෙදෙනෙකුට COVID-19 වෛරසය ආසාදිනී වී ඇති බව කොටගල මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සඳහන් කළා. එම ආසාදිතයින් සිව් දෙනා නිරතහින මධ්‍යස්ථාන වෙත පිටත් කළ බවයි කොටගල මහජන සෞඛ්‍ය පරීක්ෂක සෞන්දර් රාඝවන් මහතා ප්‍රකාශ කළේ. පාසල් නිවාඩු සමයේ මෙම ආසාදිතයින් සිව් දෙනා හඳුනා ගැනීම හේතුවෙන් එම පාසල తాවකාලිකව වාසා දැමීමට අවශ්‍ය නොවන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ පසුගියදා තහවුරු වූ කොවිඩ් ආසාදිත පුද්ගලයන් ළඟින් ඇසුරු කළ පුද්ගලින්ගේ PCR පරීක්ෂණ කටයුතු සිදු කර තිබෙනවා.
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එනත භාවිතය නතර නොකරන්නයි ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව පුරා රටවලින් ඉල්ලීමක් කර තිබෙනවා. එම සංවිධානය පවසන්නේ ඇස්ට්‍රසෙනිකා එනත මගින් රුධිර කැටගැසීම් සිදුවන බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි. අදාළ එනත ලබාගත් පොත්ගලින් කිහිප දෙනෙකුගෙන් පසුගිය දිනවල රුධිර කැටගැසීම් වර්තා වුණා. ඒ හේතුවෙන් පූර්ව ආරක්ෂක පියවරක් ලෙස ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එනත භාවිතය අත්හිටුවීමට ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය සහ ස්පාඤ්ඤය ඇතුළු රටවල් කිහිපයක් පියවර ගනු ලැබුවා. යුරෝප සංගමයට අයත් රටවල් සහ බ්‍රිතාන්‍ය පමණක් පුද්ගලයන් මිලියන 17කට පමණ මෙවැනි විට ඇස්ට්‍රසෙනිකා එනත ලබා දී ඇති අතර ඒ අතරින් පුද්ගලයන් 40 දෙනෙකුට පමණ රුධිර කැටගැසීම් සිදු වෙතැයි වාර්තා වී තිබෙනවා. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ එනත් ආරක්ෂණ විශේෂඥයින් පවසන්නේ මෙම සිද්ධීන් සාමාන්‍යයෙන් ජනගහණය අතරින් වාර්තා වන රුධිර කැටගැසීම් සංඛ්‍යාවට වඩා වැඩි නොවන බවයි. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එම විශේෂඥයින් අද රැස්වීමටද නියමිතව තිබෙනවා. යුරෝපීය ඖෂධ නියෝජිත ආයතනයද අද දිනේ රැස්වී ඇස්ට්‍රසෙනිකා එනත සම්බන්ධයෙන් සාකච්ඡා කර එළඹෙන බ්‍රහස්පතින්දා දිනේදී එහි නිගමනවලට එළඹීමට නියමිතයි. ඇස්ට්‍රසෙනිකා එනත අඛණ්ඩව භාවිතා කළ යුතු බව යුරෝපීය ඖෂධ නියෝජිත ආයතනයද අදහස වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කොළඹ වරායේ බටහිර බහලුම් පරයන්තය සම්ප්‍රදානය කිරීම සඳහා එක්වන බව ඉන්දියාවේ අදානි සමූහය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ වරාය අමාත්‍යංශය මගින් කොළඹ වරායේ බටහිර බහලුම් පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා යොමු කළ අභිප්‍රාය ලිපියද තමන් වෙත ලැබී ඇති බවයි අදානි සමූහය නිල වශයෙන් නිවේදනය කර ඇත්තේ. ඒ අනුව බටහිර බහලුම් පර්යන්තයේ 51% කොටස් තමන් හිමි කර ගන්නා බවත් ජෝන් කීල්ස් හෝල්ඩින්ග් සහ වරාය අධිකාරිය සමග එක්ව එය සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවත් අදානි සමූහය නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. බටහිර බහලුම් පර්යන්තය ඉන්දියාවේ අදානි සමූහය සමග සංවර්ධනය කිරීමට පසුගියදා අමාත්‍යමණ්ඩල අනුමැතියද හිමි වුණා. අදානි සමූහය සඳහන් කර ඇත්තේ කොළඹ වරායේ බටහිර බහලුම් පර්යන්තය රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ව්‍යාපෘතියක් ලෙස ඉදිකර මෙහෙයුම් සිදු කරමින් වසර 35කදී පවරා දීමේ පදනම මත සංවර්ධනය කිරීමට සූදානම් බවයි. මේ අතර කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා අවස්ථාවක් ලබා දීම පිළිබඳව ලක්රජයේ නායකත්වයට රජයට වරාය අධිකාරියට සහ ජෝන් කීල්ස් ආයතනයට කෘතඥතාවය පළ කරන බවයි අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ. දවසක ඉදිකර තිබූ පොකුණකට වැටීමෙන් කුඩා බිලින්දෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කුඩා දරුවන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට දෙමව්පියන් නිරන්තරයෙන් කටයුතු කිරීම ඉතාම වැදගත් වනවා. දෙමව්පියන්ගේ අවධානයෙන් ගිලිහීමෙන් දරුවන්ට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට ගතවන්නේ තත්පරයකටත් වඩා ඉතා අඩු කාලයක්. එවැනි අවාසනාවන්ත සිදුවීමක් කැකිරාව ගල්කිරියාගම කහල්ල ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. නිවසක ඉදිකර තිබූ පොකුණකට වැටීමෙන් වයස අවුරුද්දක පමණ බිලිඳෙකුට සිය ජීවිතය අහිමි වී තිබෙනවා. ඊ පසුරුවේ සිය මව සමග අසල්වැසි නිවසකට ගොස් ඇති මෙම කුඩා බිලිඳ සිය මවගේ අවධානයෙන් ගිලිහි එම නිවසේ ඉදිකර තිබූ පොකුණට වැටි මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොකුණට වැටි සිටි කුඩා බිලිඳා කඩිනමින් ප්‍රතිකාර සඳහා ආණ්ඩියාගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කරන අවස්ථාව වන විටත් ඔහු මියගොස් සිට ඇති බවයි වාර්තා වන්නේ. බිලිඳාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව සිරුර ඥාතීන්ට බහර දීමට ගල්කිරියාගම පොලිසිය කටයුතු කර තිබෙනවා. මියගේ බිලිඳාගේ අවසන් කටයුතු හෙට දිනේ සිදු කිරීමට නියමිත වෙති අතර බිලිඳාගේ පළමු වන ජන්මදිනය හෙට දිනට යෙදී තිබෙනවා. රන්කන ශිල්පී කුමාර තේරිමාදුර මහතාගේ කලාදිවියට වසර 35ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹදී පැවැත්ුණා. ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන කුමාර තිරිමාදුර මහතාගේ කලා ශාස්ත්‍රයට වසර 35ක් සපිරීම නිමිත්තෙන් ඔහුට උපහාර දැක්වීමේ පරමාර්ථයෙන් සහ සිනමා ශාලා වෙත ප්‍රේක්ෂකයන් ගෙන්වා ගැනීමේ අරමුණින් කුමාර තිරිමාදුර මහතා රංගනයෙන් දායකත්වය ලබා දෙන සිනමා පට කිහිපයක් සිනමා උළෙලක් ලෙස ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් වූ මාධ්‍ය දැනුවත් කිරීමක් පසුගියදා කොළඹදී පැවැත්ුණා. අපි මේ සිනමා උළෙල ඇත්තටම සිංහල සිනමාව කල් කරා ප්‍රේක්ෂකයන් කැඳවාගෙන මේ පරමාර්ථයේ මූලික පරමාර්ථය කරගනිමින් කුමාර තිරිමාදුරට ඔහුගේ ජීවිතයේ අවුරුදු 35 සමරන මේ මොහොතේදී මේ සිනමා පෙළහැර ගෙන දක්වන්නට බලාපොරොත්තු වෙමි. මම හිතේ සිනමා ශාලා 6ක් මැද්ද යයි. හරි ලස්සන කොන්ක්‍රීට් වනාන්තරයේ සොයසපුර. දකුණු අත පැත්තේ මොරටු පැත්තට ඉන්නේ ටවර් මොරටුව, එම්.එස්. මොරටුව, මානෙල් මොරටුව. දැන් මේ වෙනකොට මානෙල් මොරටුව වහලා දාලා එම්.එස්. මොරටුව තියෙනවට තියෙනවා, ටවර් එකක් තියෙනවට තියෙනවා. දකුණු අත පැත්තේ තිබුණ සිනමා ශාලා තුන පද්මරත්නලාන, විජිතරත්නලාන, ඕඩියන් ගල්පිස්. සන්තෝෂයි කියන්නේ තුනම වහලා. හරි. ඉතින්
මම මේක ජනාධිපතිතුමාටත් කිව්වා මේ හාමුදුරුවනේ කවදා හරි දවසක මේ ගලගෙදර මහත්තයලට තියන්නේ මේ ලිබර්ටි එක අර අර ඩ්‍රයිනෝසරස් වගේ තියෙන හොයාගත්තු ඔළුවක් වගේ මෙන්න මෙහෙම සිනමා ශාලාවක් තිබ්බ කියලා ලිබර්ටි එක වගේ එකක් තියාගන්න පුළුවන් නම් ලොකු දෙයක් මොකද කාර්යයක් එන්න ඒ කියන්නේ මියුසියම් එකක් වගේ එන්න පෙන්වන්න මෙන්න මේ තියෙන මෙහෙම තිබ්බ සිනමා ශාලාවක් කියලා ඒකටවත් ගන්න පුළුවන් වුණොත් හොඳයි අපිට දුකයි රට සනසපු අපි දුකෙන් රට වනසපු කට්ටිය සතුටින් මගේ එක මගේ ප්‍රකාශය ඒක මම ඕනම තරම් කියනවා නමුත් මේක මෙහෙම වෙන්න නරකයි නමම සීල් දනලු කියන මාධ්‍ය සගයන්ට මේ උලෙල මාම කේන්ද්‍ර කරගත්තට සිංහල සිනමාව අංගයකට කේන්ද්‍ර කරගන්න රිට්ස්බර්ගෙනේන බෝබිමිට වීරයෙක් තුලින් අද අප හමුවන්නේ මීටර් 1510 වන ශූරී නිමාලියේ ලියන ආරච්චේ ආසියාව සහ දකුණු ආසියාව රණින් ජයගත් මීටර 1500යේ ශ්‍රී ලංකා ශූරිය සූර්යවැව නිමාලියේ ලියන ආරච්චේ මෞබිමිට වීරයෙක් මම නිමාලියේ ලියන ආරච්චේ සූර්ය කොට්ටාෂේ ඉස්කෝලේ ගියේ වැවේගම කනිෂ්ඨ විද්‍යාලෙට ඉස්කෝල් කාලේ මීටර 1500 800 දිව්වා ඊට පස්සේ මීටර 5000 දිව්වා දැන්ට මීටර 1500 800 තමයි මේ ඉවෙන්ට් එක නැත්නම් 2004-05 අවුරුද්දවල මම ජෝන් ටාබට් කරේ ඉතින් ඒ හැම තරඟයකම මම ජයග්‍රහණය කරා ඒ ජයග්‍රහණය කරපු නිසා තමයි අද මෙතන ඉන්නෙත් මම ඒ වගේම ලොකු ජයග්‍රහණ ලබා ගත්ත නිසා සමහර අවස්ථාවල සපත්තු ගන්න පවා අවස්ථාවක් වෙලා තියෙනවා. මේ අවස්ථාවට රිච්බරි ආයතනයෙන් ලැබෙන අනුග්‍රහය ලොකු හන්තලා ක්‍රීඩාව ඉස්සරහට කරගෙන යන්න. ලොකුම බලාපොරොත්තුව තියෙන්නේ ඔලිම්පික් ක්‍රීඩාවලට සහභාගී වෙන්න. ඒ සඳහා ලොකු යැපගිරීමක් කරලා පුහුණු වීම කරනවා. ජාතික මලල ක්‍රීඩකයින් ඔලිම්පික් සිහිනය කරා ගෙන යාමට ශ්‍රී ලංකාවේ අංක 1 රිච්බරි චොක්ලට්ස් සවිපරි සපයන්නේ මහත් අභිමානයෙන්. රිච්බරි මෞබිමට විවේක්. එත් සමගින් සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:35 අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.